විසිවෙන්තර කලින් දින දෙන්නේ ඒකවා විසිවෙන්තර කලින් දින දුන්නා කොහොමද කරන්නේ කියලා ඉරාන් වික්‍රමරත්න ඉන්නවා කබීර් රසීම් ඉන්නවා මං ඉන්නවා ඒගොල්ලෝ දැම සුනිල් හඳුන් නැති මන්ත්‍රීතුමා අනිල් ජයන්ත මහාචාර්යතුමා සහ සීතා බණ්ඩාර මහාචාර්යතුමිය ඒගොල්ලෝ තුන් දෙනෙක් ඒගොල්ලෝ නම් කරා අපි තුන් දෙනෙක් නම් කරා දැන් එන්න අපි විවාද කරමු නව වෙල්වට් නැචරල්ස් ඔබ දැන්මත් පිළිගන්න මේ ලක්ෂ 220ම දැනගන්න ඕනේ මොකද්ද මේ ආර්ථික ප්‍රතිපත්ති වල තියෙන වෙනස රනිල් වික්‍රමසිංහ ගැන කතා කරලා වැඩක් නැහැ එයාට චාන්ස් එකක් නැහැ ඒ වැඩේ ඉවරයි හරි එතකොට එහෙමනම් මෙතන පුද්ගලය බලාපොරොත්තු වෙන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයාගේ කණ්ඩායම සහ අනුර කුමාර් දිසානායක මහත්තයාගේ කණ්ඩායමේ ආර්ථික ප්‍රතිපත්තිය කොහොමද ඔච්චරනේ දැන් මං අහගෙන ආයි මගේ මිත්‍ර හරින් ෆර්නැන්ඩෝ කියලා තිබුණා එදාට නිවාඩුවක් දෙමු කියලා දෙන්න ඕන නම් දෙන්න අපි ගෙදර ඉඳලා පැය 4ක් ඕන නම් පැය 4ක් පැය 8ක් ඕන නම් පැය 8ක් විවාද කරමු දැන් විවාද දෙන්න දැන් විසිවිලෙන්දට කලින් දිනයක් දෙන්න කිව්වනේ එතකොට නලින් බණ්ඩාර දින දීලා තියෙනවා මං හිතන්නේ 10ක් දින 10ක් දීලා තියෙනවා 10ක්ද 8ක්ද නොහොම ලොකු ගාණක් දීලා තියෙනවා ආර්ථික විවාදයට යම් කිසි දින ප්‍රමාණයක් දීලා තියෙනවා නායකයන්ගේ විවාදයට යම් කිසි දින ප්‍රමාණයක් දීලා තියෙනවා දැන් අපි දුන්නා හෙට 20නේ එතකොට ආර්ථික විවාදයට දිනෙකුයි නායකයන්ගේ විවාදයට දිනෙකුයි කරරා කරලා තෝරලා නලින් බණ්ඩාර අපේ මේ ලේකම්තුමාට අරින්න. ඉතින් 20 වෙනිදාට කලින් ඕගොල්ලෝනේ ඒක වෙන කට්ටියන්නේ අපිට දීලා තිබුණ චැලෙන්ජ් එක. ඔන්න දැන් අපි චැලෙන්ජ් එකට උත්තරේ දෙන්න. කාටවත් කියන්න බෑ. සජ්ජ බෙදිව්වා, හැංගුණා, මීම් ගහුවානේ. හරි. අසාධාරණයි. එහෙම කරන්න එපා. මයික් එකක් තිබිච්ච පළියට එමත් නැත්නම් කීබෝඩ් එකක් තිබිච්ච පළියට මිනිසුන්ට මඩ ගහන්න එපා. හරි. අපි වැදගත් විදියට මේක කරමු. 20 වෙනිදාට කලින් දින දෙන්න ඒකවා 20 වෙනිදාට කලින් දින දුන්නා. තව මොනවද කරන්න කියන්නේ? තව මොනවද කරන්න කියන්නේ? දැන් තෝරගමු මධ්‍යස්ථ මොඩරේටර් කෙනෙක්. මධ්‍යස්ථ මොඩරේටර් කෙනෙක් තෝරගෙන වැදගත් විදියට ප්‍රශ්න අහලා නිකන් මඩ ගහ ගන්නවා වෙනුවට මේ ලක්ෂ 220ම බලා ගන්න පුළුවන් වෙන විදියට පැය 4ක් ඕන නම් පැය 4ක් ඊට පස්සේ ඕන නම් ඉන්ටර්වල් එකක් අරගෙන තව පැය 4ක් ඕන නම් තවත් පැය 4ක් පැය 8ක් උනත් විවාද කරන්න අපි ලෑස්ති. හරි ඉරාන් වික්‍රමරත්න ඉන්නවා කබීර් රසීම් ඉන්නවා මං ඉන්නවා. හරි දැන් ඒගොල්ලොන්ගේ ටීම් එකට අපේ නලින් මන්ත්‍රීතුමා විවාදයට ආරාධනා කරේ. ඒගොල්ලෝ දැම සුනිල් හඳුන් නැති මන්ත්‍රීතුමා අනිල් ජයන්ත මහ මේ මේ කවුද මේ මහාචාර්යතුමා මෙතන ළඟ විශ්වවිද්‍යාලයේ සහ සීතා බණ්ඩාර මහාචාර්යතුමිය එතුමියත් මේ ළඟ විශ්වවිද්‍යාලයේ ශ්‍රී ජයවර්ධනපුර. දැන් ඒගොල්ලෝ තුන් දෙනෙක් ඒගොල්ලෝ නම් කරා අපි තුන් දෙනෙක් නම් කරා දැන් එන්න. අපි විවාද කරමු. එතකොට අපි කියනවානේ මෙන්න මේකයි අපේ වැඩපිළිවෙල. මෙන්න මෙතන තමයි අපි යන්නේ. අපි පිළිගන්නවා වෙළඳපොළ. එතකොට ඒ කඩේට කියන්න පුළුවන් ඔව් අපිත් පිළිගන්නවා වෙළඳපොළ. එහෙම නැත්නම් කරතිර කියන්න පුළුවන් නෑ අපි වෙළඳපොළ පිළිගන්නේ නෑ. අපි බහණ්ඩ වලට වෙළඳපොළ පිළිගන්නවා. අපි සේවා වලටත් වෙළඳපොළ පිළිගන්නවා. ඒ කඩේට මං අහගෙනයි කියනවා අපි සේවා වලට වෙළඳපොළ පිළිගන්නේ නෑ. එහෙමනම් සේවා වලට වෙළඳපොළ පිළිගන්නේ නැත්තම් පිළිගන්න දේ මොකද්ද කියන එක ඉදිරිපත් කරා. එතකොට අපිට ගැඹුරේ ඒ සබ්ජෙක්ට් එකට අදාළව කතා කරන්න පුළුවන්. මොකද මිනිසුන්ට ඕන වෙලා තියෙන්නේ එදා තිබුණේ යුද්ධ ජයග්‍රහණය. යුද්ධ ජයග්‍රහණය කරන්න දායක වෙච්ච ඔක්කොම අපේ පැත්තේ ඉන්නේ. ෆීල් මාර්ෂල් සරප් ෆොන්සේකා ඉදලා ඔක්කොම ඉන්නේ අපිත් එක්ක. ඒ නිසා ආරක්ෂාව ගැන කතා කරන්න දෙයක් නැහැ. හරි. යුද්ධ ගැන බලාගත් කට්ටිය ඔක්කොම අපිත් එක්ක ඉන්නේ. ඒ නිසා ඒ ප්‍රශ්නේ පාක් කරලා තියන්න. දැන් තියෙන ආර්ථික යුද්ධේ අපි විශ්වාස කරනවා අපේ කණ්ඩායමට ඒ හැකියාව තියෙනවා. හැබැයි ඡන්ද දෙන්න කලින් ජනතාවට අවස්ථාවක් තියෙන්න ඕනේ මේ දෙක සංසන්දනය කරන්න. කොහොමද විදේශ ණයට ප්‍රතිවිරෝධගත කරගන්නේ? දැන් මේගොල්ලෝ ඉදිරිපත් කරලා තියෙන වැඩපිළිවෙල 2038 වෙනකන් අපි මේ ප්‍රතිවිරෝධගත කිරීමේ හිර වෙනවා. ඒතර මේගොල්ලෝ වැඩපිළිවෙල මං කියන්නේ ඒ විදේශ ණය හිමියෝ වැඩපිළිවෙලක් දීලා තියෙනවා. අපි ඒක ප්‍රතික්ෂේප කරලා තියෙනවා. අපි බය නැහැ. අපි ප්‍රතික්ෂේප කළා කියලා තියෙනවා අප්‍රේල් මාසයේ ඔබලා EU ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලට අපි විරුද්ධ මෙන්න මේ නිසයි
මෙන්න මේ නිසයි 1 2 3 අපේ ප්‍රතිවාදියෝ දේශපාලන ප්‍රතිවාදියෝ කියන්න ඕනේ මේක පිළිගන්නවද නැද්ද පිළිගන්නව නම් මේකයි පිළිගන්නේ පිළිගන්න නැත්නම් ඇයි මේ පිළිගන්නේ ඊට පස්සේ ඕනනම් කතා කරන්න පුරන් ජාත්‍යන්තර මූල අරමුණ සම්බන්ධයෙන් දැන් කියනවා මේක වෙනස් කරනවා කියලා. ඔව් අපි කෙලින්ම කියනවා වෙනස් කරනවා කියලා. අපේ නායක සජිත් ප්‍රේමදාස කෙලින්ම පීටර් මේ එයාගේ මේ පීටර් කවුද? පීටර් මේ මට මතක නැහැ එයාගේ ලාස්ට් නේම් එක. එයාට කෙලින්ම කිව්වා. අපේ නායක. දැන් ඒ පැත්තෙන් ඇහුවම සමහරු ඒගොල්ලෝ කියනවා නෑ නෑ අපි IMF එකත් එක්ක වැඩ කරනවා. එහෙම නැතුව බෑ. සමහරු කියනවා IMF එකත් එක්ක වැඩ කරපු කිසිම රටක් නෑ හරිය ගිහිල්ලා නෑ. එහෙමනම් කිලිම රටකට හරි ගිහිලා නැත්නම් IMF එකත් එක්ක වැඩ ගන්න ඕනේ නැහැ නේ. හරි එහෙම IMF එකත් එක්ක වැඩ කරන්නේ නැත්නම් මොකද්ද විකල්ප වැඩ පිළිවෙල? ඉතින් මේවා වැදගත්. හරි අපි මඩ ගහන මිනිස්සු නෙවෙයි. අපිට කොච්චර මඩ ගැහුවත් අපි ප්‍රති මඩ ගහන්නේ නැහැ. අපිට පුද්ගලයෝ විවේචනය කරන්නේ නැහැ. අපිට පුළුවන් කරන්න. ඒ වුණත් අපි කරන්නේ නැහැ. කරන්නේ නැත්තේ ඒක තමයි මගේ දෙමව්පියෝ මාව හදලා තියෙන්නේ. මම මෙතන කතා කරා කිසි කෙනෙක්ට බෑන්නේ නැහැ. අපි මෙතන විග්‍රහ කරන්නේ ආර්ථික ප්‍රතිපත්ති ගැන විතරයි. අනිත් එක අපි කිව්වේ කාටත් තියෙන අයිතියක් තමන්ගේ ප්‍රතිපත්තිය ජනතාවට ඉදිරිපත් කරන්න. කරපු පළියට අපි ගහන්න ඕනෙත් නැහැ. සමහර වෙලාවට දෙපැත්තෙම යම්නම් හරි දේවල් වැරදි දේවල් තියෙනවා. ඒක තමයි ලෝක ස්වභාවය. හැබැයි වැඩිපුර හරි කොහෙද තියෙන්නේ කියන එක ජනතාව තෝරගන්න. ඒකට අවස්ථාවක් දෙන්න.